මේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ ඉතින්? ආරංචිය සුබයි. ආරංචිය සුබයි. ආරංචිය තමයි තියෙන්නේ. එකද දෙකද තුනද? ඈ? දෙක තුන හොයාගන්නලා එක ඉතින් පැහැදිලි ඉන්නේ සජිත් ප්‍රේමදාස කියන එක. අභියෝගයක් නෑ. අභියෝගයක් නෑ. කිසිම අභියෝගයක් නෑ. රටේ සමස්ත ජනතාවම ඡන්දෙ දෙන සහ නොදෙන සියලු දෙනාම දන්න දේ තමයි. දිනන්නේ සජිත්. ලොකු කණුවක් ගියානේ. රනිල් මහත්තයාගේ ලොකු කණුවක් ගියා නේද? මොකක්ද? රාජිත සේනාරත් පොඩි පණුවක් ආපු දතක් ගැලවුණා. ඒට වඩා හොඳ දතක් එක අපිට පුරව ගන්න පුළුවන්. ඉතින් ඒ තුම කියන්නේ මුළු තේ සතේම වියදම් කරනවා කියලා. රාජිත සේනාරත් දැන් 20 30ක් අරන් යන්න හිටියේ අන්තිමට යයි පුතයි කියා. ඈ? දස් දොස්තරයි කොන් දොස්තරයි කියා අන්තිමට. හලෝ. එනවා යන්න. යාලි ඉතින් මරාගෙන වැඩ කරනවා කියලා. අනිවාර්යෙන්. ඊ යගලවත්. හැබැයි ඒ තුම කියන්නේ සජිත් ආදරේ කියලා. කවුද? රාජිත. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් අපිට එහෙම එතුමා ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි දැනගෙන හිටියා. අපි දැනගෙන හිටියා එතුමා යනවා කියන එක. දැන් මාස ගානක් අවුරුදු ගානක් අවුරුද්දක් එකමාරක ඉඳන් එතුමා අපේ ක්‍රියාකාරී දේශපාලනේ හිටියේ නැහැ. එතුමා විශාල උත්සාහයක යෙදුණා අපේ 20 30ක් අතර යන්නේ. අන්තිමට තාත්තයි පුතයි ගියා. හරි ඒ වැඩක් නැහැ. ඔයාල දින්නවා කියලා කියන්නේ. දින්නත් ඔය ෆයිනල් කට් එක ගන්නවද අය? මෙහෙමයි. අපිට දැන් ඕන තරම් කට්ටිය ගියක් නැහැ. අපි දිනලා පාර්ලිමේන්තුව ඉස්සරහට. ඊට පස්සේ රටේ ජනතාව තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ තීන්දුව කරන්නේ. ඒක මොකද අත්තේ? ඈ? සේරම හොඳයි. ඈ? සුභාරංචි උදේ සුභාරංචි අදීලා විතර සුභාරංචි 21 වෙනිදාට අපි දෙනවා. තව කවුද ඉන්නේ? තව කට්ටිය එනවා පෙළට එනවා. දැන් රයිදෝ කතාවනේ. තව කට්ටිය ගොඩක් එනවා. අගමැතිතුමා. මේක කරනවා. යන්න යන්න යන්න. අගමැතිතුමා. සජිත් මාර්තට ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයට තව දින කීපයක්. අභියෝගයක් නැද්ද? අනිවාර්යයෙන්ම කිසිම සැකයක් නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමාව අනිවාර්යෙන් ජයග්‍රහණය කරන මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ. ජනතාව බලාගෙන ඉන්නේ අනිවාර්යෙන් ඒ කටයුත්ත වෙනවා. එක ගන්නවා. 150 ගන්නවා. ලක්ෂ 150 ගන්න. දැන් මේ රාජිත මැතිතුමා දියානේ මේ රණලික්ක මැතිතුමා 10 දේ.
ඒ යන අය අදාර වෙලකමත් ගිහිල්ලා තියෙනවා. ඒ ගිය අය සියලු දෙනාගේම දේශපාලන විශ්‍රාම සුවය ගත කරන්න පුළුවන් සැප්තැම්බර් 21 වෙනිදා පස්සේ. මේ රටේ ජනතාව ඒ අයට නිසි උත්තර ලබා දෙවි ඉදිරි මැතිවරණයක. දැන් ඔබතුමාලා කියන්නේ දිනනෝ කියලා. දැන් ඔබතුමාලා ගාවින් ගැලවිලා යනවා ලොකු ලොකු කණු පොඩි පොඩි කණු. කවුද? ඕගොල්ලෝ කතා කරනකොට අපිත් එක්ක එකතු වෙන කණු ගැන. නෑ මං අහන්නේ ඒක නෙමෙයි. ඒ යන කට්ටිය ආයේ ගන්නවද? මේ පාර්ලිමේන්තු මැතිවරණයනේ ඊළඟට තියෙන්නේ. ඉතාල පැහැදිලිවම එහෙමනම් ආපහු ගන්න බෑනේ. ඒක නිකන් විහිළුවක් වෙනවනේ. එහෙම ගන්න අපි විරුද්ධයි. මේ ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දෙන කණ්ඩායම තමයි පාර්ලිමේන්තු මැතිවරණේ ඉල්ලන්නේ. හද කවදාවත් එහෙම වෙලා නැහැ. ඔබතුමාලා විරුද්ධ උනාට එහෙම උනාට යනවා. අපි බලමුකෝ මේ පාර. මේක ඒ පාර. මොකක් කරනවද කියන්නේ? වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.